राइट जेसीपीटाई सिलुम दिना नवतवरा नाय पटांगन राय सूदानम बिन्नी दर सिलुम दिना टा ऐहनो तो होंडी ऐहनो सर हरे दर मैं वांगी तो ना आधा में जॉइन ने लाइन में आपको में सिलुम दिना दाहम गुरु तूना विभाग इटे हिमनतन दाहम गुरु आवाज़ विभाग इटे पेनिसिटना गुरु बाउ तुन केला माहितनो आसीरुम दिना ඒතොර අපිට ඉතා සීමිත කාල සීමාවක් තියෙන්නේ මේ පුනරීක්ෂණයක් වශයෙන් තමයි කරන්නේ ගිය අවුරුද්දේ නම් කොරෝනා සමයේ හින්දා සියලුම දෙනාට මාස 3කට ආසන්න කාල සීමාවක් ලැබුණා කට්ටියට මේ ලෙසන්ස් වලට සම්බන්ධ වෙන්න මෙවර එහෙම වාතාවරණයක් නැහැ එම නිසා අපි බලමු බලමු අපි කොහොම හරි ඔයගලන්ට ප්‍රීමියර් කරලා දෙන්න. ඒ හින්දා එදා දෙන කොටස එදා ඉවර කරගන්න ඕනේ. එතකොට තමයි මේ විභාගේ ලේසි. මොකද හේතුව ඔයගලන්ට මේ විභාගේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස තමයි මේ ලිඛිත විභාගය. මේ ලිඛිත විභාගය සමත් වෙන්න ඕනේ අනිත් විභාග වලට පෙනී සිටින්න. ඒ කියන්නේ තුන්වෙනි විභාගේ ඔයගොලු ලියන මේ ප්‍රශ්න පත්‍රයේ पेपर दिखातीनवा फस्ट पेपर सेकंड पेपर की फस्ट पेपर एक पैतुन कुछ सेकंड पेपर पैतुन कुछ वैसे हम बेनवा देवनी अति शास्त्रीय रचने ये शास्त्रीय रचने पास शास्त्रीय रचने पास पे वोट लभनवा दहाम गुरु प्रायोगिक परीक्षण टीचिंग प्रैक्टिस टीचिंग प्रैक्टिस पास पास उबे अधीर अंत लागत लकन कर अवसर लकन तीरने इट पास तमें साहतिक पात्र हिमी अने विभाग विभाग धन्यवाद अने विभाग मीट अमतरव रजे मगिन पवत्न दम्माचार्य की विभाग अतीनवा ඒ ධම්මාචාර විභාගය මේ අපේ මේ තියෙන විභාගයේ වගේ නෙමෙයි ඒකට සබ්ජෙක්ට් පහක් තියෙනවා ඒක ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් තමයි පවත්වන්නේ ඒ විභාගය නොබෝ දිනකින් ගැසට් කරයි එතකොට ඒකට සබ්ජෙක්ට් පහක් තියෙනවා සති 3ක් තුල විභාගය ඉවත් වෙනවා අපේ වන්නවා නම් ඒගොල්ලෝ අවුල් විභාග अहंड हरे शुद्ध दिवस स्वभाव दिवस
ඉගෙන කතා දුක් අපේක්ෂාව දුක්ඛය දෙහිල්ලි මේයි මේ බයිබලීය දිවසිවරයා කොටස ඔබට ලැබෙන්නේ ඊට අයත් ඉගෙන දාවලිය ගැන ඉගෙන ගන්න උපදේශන ඉගෙන ගන්න ධර්මිකයා ගැන ඉන්න උපදේශකයා හෙවත් සිරා ගැන ඉගෙන ගන්න තියෙනවා ඊළඟට දෙවනි පාඩම වෙන්නේ නවගීසුම මේ නවගීසුම යටතේ ඔබට ඉගෙන ගන්න තියෙනවා සුද්දෝ ජොහාන්තුමාගේ සුභාසන මේ සුද්දෝ ජොහාන්තුමාගේ සුභාසන යටතේ ඒ කතෘත්ව පරමාර්ථය ඒ අර්ථ ඊට පස්සේ ප්‍රධාන ඉගැන්වීම් තියෙන මේ ප්‍රධාන ඉගැන්වීම් ගැන කතා කරද්දී ධර්මයානු ජීවනදායක භෝජනය සුද්ධාත්මයානු අන්නේ ප්‍රධාන ඉගැන්වීම් තුනක් ගැන මෙම පාඩමයට ඊට පස්සේ මේකේ නවගීසම යටත තියෙන දෙවන පාඩම වන්නේ සුද්ධෝ පාවුලතුමාගේ සන්දේශ මේ සුද්ධෝ පාවුලතුමාගේ සන්දේශ ගැන කතා කරද්දී සුද්ධෝ පාවුලතුමා කවුරුන්ද කියලා මාතෘකාවක් තියෙනවා ඊට පස්සේ රෝමරුන්ට ලියන ලද හසුන ගැන ඉගෙන ගන්න තියෙනවා ඒක හැඳින්වීම ඒකේ ප්‍රධාන තේමා ඒ අර්ථේ ප්‍රධාන තේමා පහක් යටතේ ඉගෙන ගන්න තියෙනවා ඔබට ඇදහිල්ල තුල දේව සබඳතාවය ක්‍රිස්තුන් වහන්සේ තුල නව ජීවනය ව්‍යවස්ථාව හා ගැලවීම ආත්මයනන් තුල ජීවනය කිතුණු වටිනාකම් ඒතර කිතුණු වටිනාකම් තුනක් ගැන කතා කරනවා ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රතිපත්ති ඒක රෝම ලිපියෙන් අරන් තියෙන්නේ ඊළාට කීකරුකම ඒකත් රෝම ලිපියෙන් සහෝදර ප්‍රේමය ඒකත් රෝම ලිපියෙන් තමයි අරන් තියෙන්නේ ඊට පස්සේ ගෙන ගන්න තියෙනවා කොරින්තුරුන්ට ලියු පළමු හසුන ගැන ඒකේ හැඳින්වීමක් තියෙනවා ප්‍රධාන තේමා තියෙනවා ප්‍රධාන තේමා හතක් ගැන මේ කොරින්තුරුන්ට යවූ පළමු හසුන යටතේ ඔබට ගෙන ගන්න තියෙනවා ඒ යටතේ කුරුසියේ බලය හා පරිවිඩය ගැන ගෙන ගන්න තියෙනවා කිතුණු විවාහය පිළිබඳව ඒ යටතේ කිතුණු සභාව තුල පවුල රාත්‍රී භෝජනය සුද්ධාපදීමනා ප්‍රේමය පුනර්ජීවනය කිතුණු වටිනාකම් මේ කිතුණු වටිනාකම් තුනක් ගැන මේ ලිපියේ සඳහන් වෙනවා ලිංගික සදාචාරය හා පෞල් ජීවිතය විවිධත්වයේ තුල ඒකත්වය විශිෂ්ට දීමනා පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා හරිනේ දැන් පේනවා නේද දැන් පේනවද? පේනවා. ආ හරි. මාතුකාව විදිහට කතා කරන්න තියෙන්නේ කොරින්තුරුන්ට ලියු දෙවන හසුන. ඒ යටතේ තියෙනවා හැඳින්වීම අපතුමක් ගැන කතා කරනවා සහෝදරත්වය ව්‍යවස්ථාව කිතුණු වටිනාකම්. මේ කිතුණු වටිනාකම් තුනක් මේ කොරින්තු ලිපියේ දැක්වෙනවා. පරිත්‍යාගශීලී වීම වැරදි කවුට සමාව නොගැලපෙන සබත්තා වලින් බැලකීම ඊළඟ ගලාතියරුන්ට ලියලද ලිපිය ගැන කතා කරනවා ඒක හැඳින්වීම ප්‍රධාන තේමා වශයෙන් මේක සැලකෙනවා ඇදහිල්ල ආත්මයන්න්ගේ මඟ පෙන්වීම ව්‍යවස්ථාව ගැලවීමේ විශ්වව්‍යාප්තිය කිතුණු වටාකම් වශයෙන් මේ අර්ථය අපි ඉගෙන ගන්නවා කිතුණු නිදහස අන්‍යෝන්‍ය ආධාර ඊළඟ එපිසු වරුන්ට ලියන ලද ලිපිය ඒ අර්ථයේ හැඳින්වීම එපිසු ලිපියේ අන්තර්ගත සැකිල්ල ඒක ප්‍රධාන තේමාවන් විදියට සලකනවා අප ක්‍රිස්තුන් වහන්සේ තුල ඒකත්වය හා සාමූහිකත්වය අපගේ පෞල් ජීවිතය සදහැවතුන්ගේ යුද්ධායුධ ක්‍රිස්තුස් වහන්සේ තුල නව ජීවනය ඒ අනුව කතා කරනවා කිතුණු වටිනාකම් දෙකක් ආලෝකී ජීවත් වීම සමාජ සබත්තා දැඩි කර ගැනීම ඊට පස්සේ එලිදරව් පොත ගැන අපි කතා කරනවා මේ එලිදරව් පොතේ එලිදරව් පොත පිළිබඳ පොදු හැඳින්වීමක් තියෙනවා ජොහාන්තුමාට එලිදරව් වූ දර්ශනය හැඳින්වීම
ඊළඟ පොත විහිවෙච්ච පරිසරය ගැන කතා කරනවා. ඊට පස්සේ එලිදරව් ග්‍රන්ථයේ කතෘත්වය ගැන කතා කරනවා. ග්‍රන්ථයේ සැලැස්ම ගැන කතා කරනවා. ඊට පස්සේ ග්‍රන්ථයේ වටිනාකම එලිදරව් වාදයේ ඇති විශේෂ ලක්ෂණ ගැන කතා කරනවා. ඒවා තමයි එලිදරව් පොත ගැන කතා කරන්න තියෙන දේවල්. ඊට පස්සේ අපි යනවා දෙවන ප්‍රධාන මාතෘකාව. ඒතර අපි බයිබලය ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සේ දෙවන වතිකානු මන්ත්‍රණ සභා ප්‍රකාශන ගැන ඔබේ සිලබස් එකේ ඊට පස්සේ තියෙනවා. මේ දෙවන වතිකානු මන්ත්‍රණ සභා ප්‍රකාශන යටතේ දෙවන වතිකානු මන්ත්‍රණ ගිහි ධර්ම දූත සේවාව පිළිබඳ ප්‍රකාශනය ගැන කතා කරනවා. ඒකේ ගිහියාගේ කැඳවීම, විශ්වාසී ජීවිතයක් ගත කරන ගිහියාගේ ලක්ෂණ ගැන කතා කරනවා. ගිහි දූත සේවාවේ අරමුණු ගැන කතා කරනවා. සුභාරංචිය පතල කිරීම හා මනුෂ්‍යයන් ශුද්ධත්ව කිරීමේ ශුද්ධත්ව يعني ශුද්ධත්වයට පත් කිරීමේ කාර්ය සඳහා ගිහියාට ඇති අවස්ථාවන් ගැන කතා කරනවා. ගිහි ධම්මදූත සේවාවට ඇති ඉඩපස්තා ගැන කතා කරනවා. ඊට පස්සේ ගිහි ධම්මදූත සේවාවේ විවිධ ක්‍රම ගැන කතා කරනවා. ඒ අර්ථ ක්‍රම පහක් තියෙනවා. පෞද්ගලික ධම්මදූත සේවාව, පෞද්ගලික දූත සේවාවේ විශේෂ කාර්ය, සාමූහික දූත සේවාව, ගිහි ධම්මදූත සේවාවේ නිසි පිළිවෙල රැකීම, ගිහි ධම්මදූත සේවාව සඳහා පුහුණුව කියන මාතෘකා මේ දෙවන වතුකානු මන්ත්‍රණ සභාවේ ගිහි ධම්මදූත සේවාව පිළිබඳ ප්‍රකාශනය යටතේ ඔබට ඉගෙන ගන්න තියෙනවා. අපි ඊට පස්සේ කතා කරනවා කිතුණු ජනවන්දනාව පිළිබඳ ව්‍යවස්ථාව. ඒකේ ආරම්භය ගැන කතා කරනවා. ඊට පස්සේ පොදු මූලධර්ම, ඒ යටතේ පොදු මූලධර්ම යටතේ ජනවන්දනාවේ ස්වභාවය හා වැදගත්කම, ජනවන්දනාවට අනුබල දීම, ජනවන්දනා ප්‍රසංස්කරණ ගැන පොදු මූලධර්ම යටතේ කතා කරනවා. ඊට පස්සේ ජනවන්දනාව සාමූහික ඇදහිල්ලක් වන්නේ කොහොමද ගැන ඉගෙන ගන්නවා. ජනවන්දනාව අනුශාසනා කිරීමේ මාර්ගයක් කියලා ඉගෙන ගන්නවා. ජාතික සම්ප්‍රදායකට හා ජනයාගේ ප්‍රකෘති ස්වභාවයට සුසුස්සේ සකස් කිරීම ගැන ඉගෙන ගන්නවා. රජගුරුව සම්හා මීසම තුල ජනවන්දනා ජීවිතය දියුණු කිරීම ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ දෙවන මාතෘකාව වෙනවා පොදු මූලධර්මයන් ක්‍රියාත්මක කිරීම. ඒ යටතේ දිව්‍ය සප්පසාදී අභිරහස ගැන, අනෙක් දේව ප්‍රසාද නිදාන හා සංස්කාරක ගැන ඉගෙන ගන්නවා. දේව රාජකාරිය ගැන ඉගෙන ගන්නවා. ජනවන්දනා වර්ෂය ගැන ඉගෙන ගන්නවා. ආගමික සංගීතය ගැන ඉගෙන ගන්නවා. ආගමික කලා ශිල්ප හා සුද්ධ වූ භාණ්ඩ පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ මේ කිතුණු ජනවන්දනාව පිළිබඳ විවස්ථාවේ අවසානයක් ගැන කතා කරනවා. ඒතර මේ විදිහට තමයි මේ කිතුණු ජනවන්දනාව පිළිබඳ විවස්ථාව ගැන කතා කරද්දී ඔබට ඉගෙන ගන්න තියෙන්නේ. කොහොම වුණත් මෙම වතිකානු මන්ත්‍රණ සභාවේ ලියවිලි පිළිබඳව ඔබට ඉගෙන ගන්න තියෙන කොටස් ගැන කතා කරපුවම ඒවා මේ වගේ මාතෘකාවලට කඩලා තිබ්බට ඒක අන්තර්ගතය ගැන කතා කරොත් හරි ලේසි. ඒ කියන්නේ හරියට ඔළුවට දාගත්තොත් අපිට පිළිතුරක් ලියන්න පුළුවන්. ඒ හින්දා ඒවා හරියට මේ කියන දේවල් වල අර්ථයන් වටහා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. කරන්න තියෙනවා දෙවන වතුකානු මන්ත්‍රණ සභාවේ දේව ප්‍රකාශන පිළිබඳ ව්‍යවස්ථාව. මේ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ දේව ප්‍රකාශන පිළිබඳ ව්‍යවස්ථාව යටතේ මාතෘකා හයක් ඔබට ඉගෙන ගන්න තියෙනවා. දේව ප්‍රකාශන හැඳින්වීම, දේව ප්‍රකාශන පැතිරවීම, සුද්ධ ලියවිල්ලේ අනුභවය හා අර්ථ නිරූපණය, පුරාණ ගිවිසුම තුල කොහොමද තිබ්බේ, නව ගිවිසුම තුල කොහොමද තිබ්බේ, සභා ජීවිතයේ තුල සුද්ධ ලියවිල්ල කොයි වගේද තිබ්බේ, ඒ පිළිබඳව ඔබට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ මේක ඇරෙත් තියෙන හතරවෙනි මාතෘකාව තමයි ක්‍රිස්තියානි නව ආගම් කෙරෙහි සුද්ධෝ සභාවේ සබදකම් පිළිබඳ ප්‍රකාශය. එහෙනම් ක්‍රිස්තියානි නව ආගම් එක්ක කොහොමද සුද්ධෝ සභාව හටයුතු කරන්න පිළිබඳව මේ ප්‍රකාශනය යටතේ ඔබට ඉගෙන ගන්න තියෙනවා. රයිට්. ඊට පස්සේ මේ යටතේ තියෙන තුන්වන ප්‍රධාන මාතෘකාව රෝගීන්ගේ ආලේපය, පූජාත්වරය හා ආශිර්වාදකාර බන්ධනයේ යන දේව ප්‍රසාදන නිදාන පිළිබඳ අවබෝධය. එහෙනම් ඔබට මතක තියාගන්න ඕනේ රෝගීන්ගේ ආලේපය ගැන කතා කරනවා, පූජාත්වරය ගැන කතා කරනවා, ආශිර්වාදකාර බන්ධනය ගැන කතා කරනවා. රෝගීන්ගේ ආලේපය කියන දේව ප්‍රසාදන නිදාන යටතේ
මේ මාතෘකා ඔබට අන්තර්ගත වෙලා තියෙනවා. ගැලවීමේ ඉතිහාසය තුළ සක්‍රමේන්තුව සඳහා වන පදනමට මනුෂ්‍ය ජීවිතය හා රෝගී තත්ත්වයට පත්වීම ගැන කතා කරනවා. මානව ජීවිතය තුළ රෝගී බව ගැන කතා කරනවා. ශාරීරික සුවය මගින් ලැබෙන අභ්‍යන්තර වරප්‍රසාද ගැන කතා කරනවා. සුවය මෙසියානු ආගමණයට ලකුණක් කියලා ඉගෙන ගන්නවා. ක්‍රිස්තුස් වහන්සේ විසින් කරන ලද සුවය සුද්ධ වූ ලකුණක් විය. සුව කිරීමේ බලය අපෝස්තුවරුන්ට දානය කරන ලදී. ගැලවීමේ ක්‍රියාවලියෙන් පසු රෝගී බව ගැන අලුත් අරුතක් තියෙනවා. ඊළඟට සුද්ධ වූ තෛලයන් ආලේප කිරීම ගැන කතා කරනවා. ඊට පස්සේ තුන්වන ප්‍රධාන මාතෘකාව දිව්‍ය වෛද්‍යවරයා වූ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව ඉගෙන ගන්නවා. රෝගීන්ට සුවය ජාකොබ්තුමාගේ අනුශාසනයේ පිළිබඳ ඉගෙන ගන්න තියෙනවා. ඊට ප්‍රසාද නිදානය ඵල ගැන ඉගෙන ගන්න තියෙනවා. ප්‍රසාද නිදානය කවුරුන් ලබන්නේද? ඒ කියන්නේ රෝගීන් ආලේප කිරීමේ ප්‍රසාද නිදානය ලබන්නේ කවුද? කවුරුන් දෙන්නේද? ඒක දෙන්නේ කවුද? ගැන ඉගෙන ගන්න තියෙනවා. ප්‍රසාද නිදානය කෙසේ සමරන්නේද? ඒක කොහොමද සමරන්නේ? ඒ ගැන ඉගෙන ගන්න තියෙනවා. මාර්ගෝපකරණයේ දිව සප්පසාදයේ පිළිබඳව මේකට ඉගෙන ගන්න තියෙනවා. කියන්නේ රෝගියාට ලබා දෙනවා මාර්ගෝපකරණයේ දිව සප්පසාදයේ ඒ පිළිබඳව මේ අර්ථය ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ පූජකවරයේ ප්‍රසාද නිදානය ගැන කතා කරොත් ඒ අර්ථයේ මාතෘකා පහක් තිබෙනවා. ඒ මාතෘකා පහ තමයි ගැලවීමේ ඉතිහාසයේ තුල පූජකවරය, පුරාණ කිවිසුම තුල පූජකවරය, නවගිවිසුමයේ පූජකයා වූ කිසු ස්වාංශයේ පිළිබඳව ඉගෙන ගන්නවා. පූජකවරයේ ප්‍රසාද නිදානයේ තේවා වර ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ පූජකවරයේ සක්‍රමේන්තුව දානය කිරීමේ පිළිවෙත ගැන ඉගෙන ගන්නවා. පූජකවරයේ ප්‍රසාද නිදානයෙන් ලැබෙන දීමනා පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අපි ආශිර්වාදකාර බන්ධනේ දේව ප්‍රසාද නිදානය ගැන කතා කරනවා. ඒකේ කත්රු වෙන්නේ දෙවියන් වහන්සේ ක්‍රිස්තු අභිරහස තුල විවාහය ගැන ඉගෙන ගන්න තියෙනවා. ආශිර්වාදකාර බන්ධනේ ප්‍රසාද නිදානයේ දානය කිරීම පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. වෛවාහික කැමැත්ත පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. විවාහයේ ප්‍රසාද නිදානයෙන් ලැබෙන දීමනා පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. මිශ්‍ර විවාහය ගැන ඉගෙන ගන්න තියෙනවා. විවාහ අර්බුද ගැන කතා කරනවා. පවුල් අවුල් පිළිබඳව කතා කරනවා. එනම් සිලබස් එක ඉතාම කෙටියෙන් කතා කරේ. සිලබස් එක පළවෙනි පේපර් එකට අදාළව අපි පළවෙනි පේපර් එක ඉවරනට පස්සේ තමයි සෙකන්ඩ් පේපර් එකට අදාළ සිලබස් එක ගැන කතා කරන්නේ. එනම් පළවෙනි පේපර් එකට අදාළ සිලබස් එක ඔච්චරයි. දැන් අපි සිලබස් එක පැත්තකින් තියලා පාඩම ගැන කතා කරන්න තමයි යන්නේ. පළවෙනි පාඩම පිළිබඳව. ඔව්, පළවෙනි පේපර් එකේ සිලබස් එක ගැන මොනවා හරි ගැටලු තියෙනවද? නෑ. එහෙනම් ඔබ සිලබස් එක හොඳට අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් දැන් අද අපි කතා කරනවා පළවෙනි පාඩම පිළිබඳව. අපි ඉස්සෙල්ලා සිලබස් එකේ කිව්ව පළවෙනි පාඩම යටතේ අපි අධ්‍යයනය කරන්න යන්නේ සුද්ධ බයිබලයේ පිළිබඳ. ඒතර එක හොඳට මතක තියෙන්න ඕනේ කාරණයක්. තාමත් අපි දකිනවා සුද්ධ වූ බයිබලයේ කියලා භාවිතා කරනවා ගොඩක්. සුද්ධ වූ බයිබලයේ කියලා එකක් නෑ, සුද්ධ බයිබලයේ කියලා තියෙනවා. මතක තියාගන්න ඕනේ දැන් ඒ මා ගොඩනගලා තියෙනවා සංකල්ප සිතියම. අපි සංකල්ප සිතියමට කියනවා කන්සෙප්ට් මැප් කියලා. මෙන්න කන්සෙප්ට් මැප් එක තියෙනවා. මේ කන්සෙප්ට් මැප් එක ගත්තාම ඊශ්‍රායල් දේශරු පිළිබඳ හදාරන්න සම්පයක් මතක නම් ඔබ මේ පාඩමේ මේ කොටස හොඳට ධාරණය කරගන්න. සෑම පාඩමකටම මේ වගේ කන්සෙප්ට් මැප් එකක් හදාරන්න පුළුවන්, හදාගන්න පුළුවන්. ඒතර හදාගත්තාම ඔබට වැඩ කටයුතු කරන්න හරි පහසුයි. දැන් ගොඩක් අය සතියේ දවස් 5, එහෙම නැත්නම් සතියේ දවස් 6
රැකියාවක නිරත වෙන අය ඉන්න පුළුවන්. ඇතැම් අය කිසිම රැකියාවක් කරන්න නැතුව ගෙදර ඉන්න, ඒ කියන්නේ තාම වෙනත් අධ්‍යාපන ඩිග්‍රී එකක් කරන, එහෙම නැත්නම් උසස් පෙළ හදාරලා තව ඩිප්ලෝමා කෝස් ඒ වගේ කරන අය ඉන්න පුළුවන්. ඒත් ඒ වගේ අයට ලේසි පාඩම් ගන්න. නමුත් රැකියාවල් කරන අය තාම අඩු කාලයක් තමයි ඒගොල්ලන්ට වැය කරන්න වෙන්නේ. කොහොම හරි ඔබේ අභියෝගයේ තමයි රැකියාවත් එක්ක මේක කළමනාකරණය කරගෙන කරන්නේ. රයිට්. එහෙනම් බයිබලීය දිවසිවරය. මේ බයිබලීය දිවසිවරය කියන එක අරගෙන අපිට මැප් එක මේ විදිහට කොටස් තුනකට දිවසිවරයේ ස්වභාවය පිළිබඳවත්, දිවසිවර කැදවීම පිළිබඳවත්, දිවසිවර ඉගැන්වීම පිළිබඳවත්. එහෙනම් දිවසිවරයේ ස්වභාවය ඉගෙන ගන්නකොට ඔබට ඒ යටතේ අනු කොටස් දෙකක් යටතේ නාමයයි දිවසිවර වර්ගයයි ඉගෙන ගන්න හම්බෙනවා. දිවසිවර කැදවීම ගැන කතා කරනකොට ප්‍රධාන දිවසිවරු තුන්දෙනාට අපි දන්නවා ප්‍රධාන දිවසිවරු තුන්දෙනෙක් ඉන්නවා. ඒ ප්‍රධාන දිවසිවරු තුන්දෙනා යෙසායා, ජෙරමියා, එසකියල් කියන්නේ. ඊට අපට මේ පාඩම යටතේ, ඒ කියන්නේ දහම් ගුරු අවසාන විභාගයේ ගෙනහැන්න තියෙනවා හොෂියා හා ආමොස් කියන දිවසිවරු. දිවසිවරු ඔක්කොම පස් දෙනෙක් ගැන ඔබට ඉගෙන ගන්න තියෙනවා. ඒතර අනිත් දිවසිවරුන් පොඩ්ඩක් පැත්ත, මේ දිවසිවරු පස් දෙනා පිළිබඳව හොඳට ඉගෙන ගන්න ඕනේ. එසාගේ 5 වෙනි පරිච්ඡේදය, ජෙරමියාගේ 5 වෙනි පරිච්ඡේදය, එසකියල්ගේ 1 සිට 3 දක්වා වූ පරිච්ඡේද, හොෂියාගේ 1 දක්වා පරිච්ඡේද, ආමොස්ගේ 1 සිට 5 වෙනි පරිච්ඡේද දක්වා ඉගෙන ගන්න තියෙනවා. දිවසිවර ඉගැන්වීම ගැන කතා අපිට ඉගෙන ගන්න තියෙනවා ගිවිසුමක් ගැන. මෙසියානික දුක්ඛිතන සේවකයාගේ ඇදහිල්ල සම්බන්ධව හා යුගාන්තීය ධර්මයේ පිළිබඳව. අන්න ඔබට මේ විදිහට මේ සංකල්පය ඔබට ගහන්න පුළුවන්. දැන් ගේම් ෂොට් එකක් හරි මොනවාරි ගහ ගන්න පුළුවන් ඔබට. ක්ෂණික ගැටලුත් එක්ක රෙකෝඩින් ඔබට නිවට නොලබෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔබට නියම වෙලා නොලබෙන්න පාඩම් කරගෙන යනකොට පොඩ්ඩක් ට්‍රැක් එක අවුට් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබට පොඩි ක්‍රීම් ෂොට් එකක් ගහලා දැනට එහෙම ඔබ ළඟ තියාගන්න. එතකොට ඔබට මේ රෙකෝඩින් ප්‍රයෝජනට ගන්න පුළුවන් එතකොට. රයිට්. අපි එනම් මේක පැහැදිලි වෙන කෙනා ඉතාලම සරලයි. ඔන්න අපි එනම් කතා කරනවා ඊශ්‍රායලයේ දිවසිවරයේ ස්වභාවය ගැන. අන්න ඔලුවල් කරන කාලේ ධම්ම ඉගෙනගෙන තියෙන ප්‍රධාන මේ ඊශ්‍රායලයේ දිවසිවරයේ ස්වභාවය ගැන කතා කරද්දී අපි ඉස්සා කරන්නේ දිවසිවරේ නාමයේ පිළිබඳව. මේ දිවසිවරේ ගැන කතා කරද්දී හීබ්‍රියු භාෂෙන් නබි කියන දිවසිවරයව හඳුන්වනවා හීබ්‍රියු භාෂෙන් නබි. මේ නබි කියන තේරුම් තුනක් තියෙනවා. ප්‍රකාශ කරන්න, to යමකට කැඳවනු ලැබූ තරත්තා, to be called යමක් උතුරුවා, එහෙම නැත්නම් ප්‍රසාරණය කරනු ලබන්න, to boil over. මෙන්න මේ කියන වතුනේ මේ නබි කියන වචනේ අරුත් ගන්නනවා. මේ විභාගෙට ඕක වැදගත් වෙන්න පුළුවන්. ඔන්න ඒ විදිහට මතක තියෙන්න ඕන. සෙප්ටුවාජින්ත බයිබලයේ මේ දිවසිවර නාමය හඳුන්වන්නේ ප්‍රොපටේස් කියලා. ඔන්න ප්‍රොපටේස් කියලා තමයි සෙප්ටුවාජින්තයේ මේ දිවසිවරයව හඳුන්වන්නේ. මේ ප්‍රොපටේස් එකේ වචන හැදිලා තියෙන්නේ ප්‍රෝ ෆේම්, ප්‍රෝ ධන ෆේම් එකතු වෙලා තමයි ප්‍රොපටේස් කියන එක හඳුන්වන්නේ. මේ ප්‍රෝ කියලා කියන්නේ යමකු වෙනුවෙන්, on behalf of යමකු වෙනුවෙන් කතා කරන්න කියලා අපිට හදා ගන්න පුළුවන්. ඒක නම් ෆේම් කියලා කියන්නේ කරන්න, to speak. එහෙනම් යමකු වෙන කතා කරන්න කියලා මේ විදිහට ප්‍රොපටේස් කියන එක හදා ගන්න පුළුවන්. pro ධන ෆේම්. එහෙනම් pro කියලා කියන්නේ යමකු වෙනුවෙන්, ෆේම් කියලා කියන්නේ කතා කරන්න.
එනම් යමෙකු වෙනුවෙන් කතා කරන්නා කියලා ප්‍රොෆෙටස් කියන අර්ථය අපිට හඳුන්වා ගන්න කතා කරන්නේ සෙත්වා චින්තයි බලේ සන වචනය තුල දිවසිවරයා යනු දෙනවා සිටින්න අය කියලා අපිට වගන්තියක් ගොඩනගා ගන්න පුළුවන්. රෝහේසා කෝසේ හීබ්‍රු වචන දෙකක්, මන්ස් ග්‍රීක වචනය. මේ වචන වලින් අරුත් ගන්නවන්නේ දිවසිවරයා අනාගතයේ ගැන කියන තැනැත්තෙකුවේ පිළිබඳ කියන්නේ දිවීමේ හැකියාව මේ දිවසිවරයාට එදා කාලෙ තිබ්බා. හිබ්‍රු බයිබලයේ දෙවන අර්ථ නිරූපණය වෙන්නේ දිවසිවරයා කියලා කියන්නේ ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ විසින් විශේෂ වූ කාර්යයක් සඳහා යවනු ලැබූ තැනැත්තෙක් පණිවිඩයක් ප්‍රකාශ කරන්නේ. මේ හිබ්‍රු බයිබලයේ තුල තියෙන දෙවන අර්ථ නිරූපණය. එනම් දිවසිවරයා කියන්නේ ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ විසින් විශේෂ වූ කාර්යයක් සඳහා යවනු ලැබූ තැනැත්තෙක්. එහෙමත් නැත්නම් පණිවිඩයක් ප්‍රකාශ කරන්නෙක්. එහෙනම් මතක තියෙන්න ඕනේ ඒ දේ. බයිබලීය දිවසිවරයා හඳුනාගත හැකි ව්‍යවහාරික පදමාලාවන් වගේක් තියෙනවා. අන්න ඒක අපිට වැදගත්. සම්විධානන් වහන්සේ මෙසේ වදාරන සීක ඔබ බයිබලයේ පෙරලද්දී අන්න එහෙම දැකලා ඇති. හරිද? බයිබලයේ පෙරලද්දී එහෙම දැකලා ඇති. සම්විධාන වහන්සේ මෙසේ වදාරන සීක එහෙම තියෙනවා යසායාගේ, ජෙරමියාගේ, එසකියල්. මෙන්න උදාහරණයක් පෙරලා දෙනවා. මම ගත්ත කොටේෂන් එක යසායා 1:2. සම්විධානන් වහන්සේ මෙසේ වදාරන සීක සම්විධුන් වමා කියන දෙයට අහස සවන් දෙන්න, පොළව කන් දෙන්න, මා විසින් හදා වඩා ඇති දැඩි කරන්න ලද දරුවෝම මට විරුද්ධව කැරලි ගැසූහ. අන්න කොටේෂන් එක. අන්න ඒ වගේ සම්විධාන වහන්සේ මෙසේ වදාරන සේක කියලා තමයි මේ පදමාලාව දියත් කරන්නේ. දෙවෙනි එක තමයි මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මමය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මමය. ඒ අන්න ඒකට කොටේෂන් තියනවා ජෙරමියා දිවසිවරයාගේ පොතේ. මෙන්න නිදහස නිදසුන. එහෙත් ඒ කාලයේ පැමිණි විට ඊශ්‍රායෙල් සෙනඟ සමග මා කරන ගිවිසුම මේ වේ. මම මාගේ අනපනත් ඔවුන් තුල පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මමය. දැක්කද? ඉස්සල්ලා විවහාරයේදී සම්විධානන් වහන්සේ මෙසේ වදාරන සේක කියලා තමයි කොටේෂන් එක පටන් ගන්න. මේකේ කොහොමද? මේකේ අවසානයේ තියෙන්නේ මෙසේ පවසන්නේ ස්වාමීන් වන මමය. අන්න හරි ලේසි. එතකොට ඔන්න ඔහම අල්ලගන්න. එතකොට ඔබට මෙහෙම ව්‍යවහාරික මතමාලා ගැන ඇහුවොත් උදාහරණත් එක්කම ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ව්‍යවහාරය සම්විධානන් වහන්සේගේ පණිවිඩය හිස්තලක් පැමිණියේය. ඒ කියන්නේ ගොඩක් කරාට පුද්ගලයෙක් දාලා ඒ පුද්ගලයා වෙත පැමුණායි කියලා තමයි තියෙන්නේ. මෙන්න තුන්වෙනි එක. එහෙම තියෙනවා එසකියල්ගේ පොතේ, ජෙරමියාගේ පොතේ, ජොවෙල්ගේ පොතේ. අන්න මම කොටේෂන් එකක් තෝරාගත්තා එසකියල්ගේ පොතේ. මෙන්න එසකියල් 1:3 කියනවා බබිලෝනියේ කෙබාර් ගම්තෙර බුසීගේ පුත් එසකියල් නම් පූජකයා වෙත සම්විධානන් වහන්සේගේ පණිවිඩය පැමිණියේය. අන්න දැක්කද? ඒතර කාර්යද ආවේ එසකියල් නම් පූජකයා වෙත සම්විධානන් වහන්සේගේ පණිවිඩය පැමුණා. අන්න තුන්වෙනි පදමාලාව. එනම් පදමාලාවල් තුනක් තියෙනවා. ওই පදමාලාවල් තුනට
ඔබට උදාහරණිකුත් එක්ක දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හින්දා මතක තියෙන්න ඕනේ කාරණා. රයිට්. අපි යනවා ඊට පස්සේ දිවසිවරු ගැන. මෙන්න මෙහෙම chart එකකට ඔබට දිවසිවරු දාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දිවසිවරු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පැරණි දිවසිවරු. එහෙම නැත්නම් ලිඛිත නොවන දිවසිවරු. අනිත් කට්ටිය ලිඛිත එන අරගල ලිඛිත නොවන ඊළඟ කාණ්ඩය වෙන ලිඛිත. එහෙම නැත්නම් සම්භාව්‍ය. එහෙම නැත්නම් සාස්ත්‍රීය දිවසිවරු කියලා බෙදා ගන්න පුළුවන්. මේ පැරණි එමත් නැත්නම් ලිඛිත නොවන දිවසිවරු අපිට උදාහරණ දක්වන්න කිව්වොත් මේ විදිහට උදාහරණ දක්වන්න පුළුවන්. නාතාන්, එලියා, එලීෂා, හුල්දා, අහියා, මීකායා. එන්න මේ විදිහට පැරණි ලිඛිත නොවන දිවසිවරු වර්ග කරගන්න පුළුවන්. ලිඛිත හේවත් සම්භාව්‍ය එහෙම නැත්නම් සාස්ත්‍රීය දිවසිවරු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් එහෙම බෙදෙන්නේ ප්‍රධාන දිවසිවරු හා සුළු දිවසිවරු වශයෙන්. ඔබ දන්නවා ප්‍රධාන දිවසිවරු තුන්දෙනෙක් ඉන්නවා. ඒ එසාය, ජෙරමියා, එසකියල්. ඒ වගේම සුළු දිවසිවරු 12 දෙනෙක් ඉන්නවා. ආමොස්, හොසියා, සෙකරියා, ජෝනා, මීකා, ඔබදියා, හබක්කුක්, ෂෙපනියා, ජෝවෙල්, හග්ගයි, මලාකි, නාහු. ඔබේ දොරේ ප්‍රධාන දිවසිවරු 3 දෙනාගේ නම් ටිකක්, සුළු දිවසිවරු 12 දෙනාගේ නම් ටිකක් මතක තියෙන්න ඕනේ. එහෙනම් මේ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන විදිහට දිවසිවරු වර්ග කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. පැරණි ලිඛිත නොවන දිවසිවරු ගැන අපි ඊළඟට කතා කරොත් මේගොල්ලන්ව අපිට හම්බ වෙන්නේ ආදි පීතෘ යුගයේදී ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් හා මෝසෙස් යන පුද්ගලයන් තුලින්. එහෙනම් ඒගොල්ලන්ගේ චරිත ගැන කතා කරද්දි තමයි මේ පැරණි දිවසිවරු එහෙම නැත්නම් ලිඛිත නොවන දිවසිවරු අපිට මුණ ගැහෙන්නේ. මොවුන්ගේ ලියකියවිලි පුරාණ කිවිසුමේ නොමැතිවද ඔවුන්ගේ වචන හා ක්‍රියා බයිබලය තුල දැකින්න පුළුවන්. මොවුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් කතා කළද තම කියමන් ලිඛිතව සටහන් කරලා නැහැ. උදාහරණ නාතාන් දිවසිවරයා. මේ නාතාන් දිවසිවරයා ගැන සඳහනක් තියෙනවා 2 සාමුවෙල් 7:2. එලියා දිවසිවරයා ගැන සඳහනක් තියෙනවා 1 රාජාවලියේ 17 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 19 වෙනි පරිච්ඡේදවල. එලීෂා ගැන සඳහන් වෙනවා 2 රාජාවලියේ 2 පරිච්ඡේදයේ ඉඳලා 13 වෙනි පරිච්ඡේදේ. හුල්දා ගැන සඳහන් වෙනවා 2 රාජාවලියේ 22 පරිච්ඡේදේ. අහිජා ගැන සඳහන් වෙනවා 1 රාජාවලියේ 11 29 12 15 17 2. මීකායා ගැන සඳහන් වෙනවා 1 රාජාවලිය 22. එහෙනම් මේවා තමයි උදාහරණ. ඒ කියන්නේ නාතාන්ගේ නමින් පොතක් ලියලා නැහැ. අන්න ඒක තමයි සරල අර්ථය. එලියා කියලා එලියාගේ නමින් පොතක් කියලා නැහැ. අපිට නාතාන්ව හොයාගන්න වුණොත් නාතාන්ව හොයාගන්න අපිට අධ්‍යයනය කරන්න ඕනේ 2 සාමුවෙල් 7 දෙවෙනි වගන. අන්න ඒක තියෙනවා. මේ පැරණි දිවසිවරුන්ගේ විශේෂ ලක්ෂණ ගැන අපි කතා කරොත් එහෙම ධානයේට සමවැදීම. මේ 1 සාමුවෙල් 19 23 සිට 24 මේ ධානයේට සමවැදීම කියන ලක්ෂණය ගැන තියෙනවා. ඒ කියන්නේ භාවනාවට වඩා දියුණු කරගත්ත උසස් තත්ත්වය. ඒක තමයි ධානගතව ඉන්නවයි කියලා කියන්නේ. මේගොල්ලන්ගේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි කණ්ඩායම් වශයෙන් දිවස් වැකි කීම. ඒ 1 සාමුවෙල් 19 18 සිට 24 1 රාජාවලියේ 20:35 සඳහන් වෙලා තියෙනවා මේ කණ්ඩායම් වශයෙන් දිවස් වැකි කීම පිළිබඳව. සමහර අවස්ථාවලදී රාජ්‍ය සභාව හා සම්බන්ධ ක්‍රියා කිරීම. මේ නාතාන් හා එලියා දිවසිවරයා කීප විටක්ම
මේ රාජ්‍ය සභාව හා සම්බන්ධව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ පිළිබඳ අපිට උදාහරණ තියෙනවා 2 සාමුවෙල් 12 1 සිට 11 ඒ වගේම 2 රාජාවලියේ 1 2 පරිච්ඡේදවලදී අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට අපිට විශේෂ ලක්ෂණ තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දිවස් ඉවර කැඳවීම සම්බන්ධව කතා කළොත් දිවස් ඉවරු තම කැඳවීම ශුද්ධ බයිබලයේ කෙටියෙන් හෝ දීර්ඝ ලෙස සඳහන් කිරීමේ පරමාර්ථ දෙකක් තියෙනවා. ඇයි මේ දිවස් ඉවරු තම කැඳවීම ශුද්ධ බයිබලයේ එක්ක කෙටියෙන් එහෙම නැත්නම් දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා. පළවෙනි පරමාර්ථය තමයි ජනතාව ඉදිරියේ තමාව කැඳවනු ලැබූ දූත මෙහෙවර දිව්‍යමය සම්භවයකට ප්‍රසිද්ධ සාක්ෂියක් දීම සඳහා. ඒ කියන්නේ දිවසිවැකි කීම තම පෞද්ගලික ආශාවක් හෝ සිතුවිල්ලක් එහෙම නෙමෙයි දෙවියන් වහන්සේගෙන්ම ලද ආරාධනයක් නිසා සිදුවන්නක් බව ඒත්තු ගැනීම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච විශේෂ වරම විදියට තමයි සලකන්නේ. දෙවෙනි පරමාර්ථය තමයි සිය දූත මෙහෙවරේදී හමුවන බාධක ඉදිරියේදී සිය කැඳවීම ගැන සිතීමටත් එම අභියෝග වලට මුහුණ දීමටත් මහත් ශක්තියක් හා ධෛර්යයක් ලබා ගැනීම. ඒතර අපි දන්නවා ලේසි නෑ. ඔබ දහම් ගුරුවරයෙක් වශයෙන් දහම් පාසල කටයුතු කරද්දිත් ලේසි නෑ. ඔබට බාධක දුක හම්කට්ලු ඒ වගේ විවිධ තාඩන පීඩන ඔබට ලක් වෙන්න. ඒ වගේම තමයි මේ දිවසිවර සේවාව තුල එතකොට හම්බෙච්ච වෙලා තියෙන බාධක කැඳවීම ගැන හිතන්න. එතන දිවසිවර කැඳවීම වගේම තමයි දහම් ගුරු කැඳවීමත් ඒ ගැන හිතන්න. එතකොට ඒකදී මුණ ගැහෙන අභියෝග වලට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබා ගන්නත් උනන්දු වෙන්න ඕනේ. අන්න ඒක තමයි දෙවෙනි පරමාර්ථ වශයෙන් අපි සලකන්නේ. ඊට පස්සේ දිවසිවර කැඳවීමේ පොදු ව්‍යුහ ලක්ෂණ. එහෙනම් මේ දිවසිවර කැඳවීමේ පොදු ව්‍යුහ ලක්ෂණ පහක් ගැන කතා කරනවා. පළවෙනි ලක්ෂණේ තමයි දර්ශනය හා විශේෂ අත්දැකීම්. දෙවෙනි ලක්ෂණේ තමයි දූත මෙහෙවර බාර දීම. තුන්වෙනි ලක්ෂණේ තමයි දිවසිවරයාගේ අකමැත්ත ප්‍රකාශ කිරීම. හතරවෙනි ලක්ෂණේ තමයි දිවසිවරයාව ධෛර්යමත් කිරීම. පස්වෙනි පොදු ව්‍යුහ ලක්ෂණේ තමයි දිවසිවර කාර්යය සඳහා යවනු ලැබීම. අන්න මේ විදියට අපිට පොදු ලක්ෂණ පහක් යටතේ දිවසිවරයා ගැන කතා කරන්න පුළුවන්. අපි ඒවා ගැන දැන් ඊළඟට කතා කරන්න යන්නේ. පළවෙනි එක දර්ශනය හා විශේෂ අත්දැකීම්. මේ දර්ශනය හා විශේෂ අත්දැකීම ගොඩක් වෙලාවට දිවසිවරයාට ලැබෙන දර්ශනය හරිම චමත්කාරයි. පුදුම චමත්කාර භාවයක් තියෙනවා. එය ඔහුගේ ස්වභාවික දිනචර්යාවට වඩා වෙනස් වූ සුවිශේෂී සිද්ධියක් වෙනවා. මෙම දර්ශනය කැඳවීමේ පසුබිම හා දිවසිවරයාගේ පසුබිම පොහුණු කිරීමට උපකාරී වෙනවා. මේ විදිහට අපිට ඩයග්‍රෑම් එකක් හදා ගන්න පුළුවන්. මේ පැත්තෙන් දිවසිවරයා, එහා පැත්තේ දෙවියන් වහන්සේ. මැද ඉන්නවා දර්ශනේ. දැන් දිවසිවරයා ගැන කතා කරද්දී දිවසිවරයාව නිතරම හඳුන්වා දෙන්නේ එයාගේ අසරණ බව. එහෙම නැත්නම් නොවටිනා බව ගැන කියලා. අනිත් පැත්තේ දෙවියන් වහන්සේ ගැන කතා කරද්දී එයා නිතරම උත්කෘෂ්ටයි මහිමවත් වැඩ සිටින කෙනෙක් විදියට තමයි එතනදී හඳුන්වා දෙන්නේ. දැන් මේ දර්ශනය ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට දර්ශනය මේක ගර්ජනා තියෙනවා, වලාකුළු තියෙනවා, ඝන මීදුම් තියෙනවා, දුම්වලලු තියෙනවා, පොළව කම්පණයටපත් වෙනවා, දැඩි සුළං එනවා. අන්න ඒ විදියට තමයි දර්ශනය ඉදිරිපත් කරන්නේ. ඒතර මේ විදියට අපිට දැක ගන්න පුළුවන් යසායාගේ කැඳවීම තුලත් එසකියල් දිවසිවරයාගේ කැඳවීම තුලත් මෙවැනි වූ ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. දෙක දූත මෙහෙවර බාරදීම.
සම්විධානන් වහන්සේ දූත මෙහෙවර දිවසිවරයාව කැඳවන්නේ තත්කාලීන සමාජයේට පණිවිඩයක් ගෙන යාමට. එහෙනම් මේ කාලේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න ජනතාවට උදව් වෙන නායකයෙක් විදියට තමයි මේ සම්විධානන් වහන්සේ දූත මෙහෙවරට දිවසිවරයාව කැඳවන්නේ. ඒ නිසා එතුමානු තමන් කළ ගැලවීමේ ක්‍රියා මතක් කරමින් දේව ජනතාව වෙතට තමන් දෙන ලද පොරොන්දුව මත තමන් වහන්සේ වෙනුවෙන් කතා කරන්නට ක්‍රියා කරන්නට දිවස්වරයාට දිවස්වර බාර දෙනවා. එහෙනම් තුන්වැනි පොදු ලක්ෂණය දිවස්වරයාගේ අකමැත්ත ප්‍රකාශ කිරීම. දැන් දිවස්වරයා බය වෙනවා. මේ වගේ ලොකු දෙයක් ගන්න කැමති නැහැ. ඔබත් එහෙමනේ. ඔබට හදිසියේ යම් කිසි දෙයක් දුන්නොත් එහෙම අම්බෝ බෑ. අරයට කියන්නේ. මට බෑ. මට අහවල් වැඩේ තියෙනවා. මට බෑ මේක කරන්න. එහෙම කියනවා. අන්න ඒ වගේ තමයි දිවසිවරයාත් ඒකට අකමැත්ත ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේගේ මහිමාන්විත දර්ශනය ඉදිරියේ අසරණ වී සිටින දිවසිවරයා සම්විධානන් වහන්සේගෙන් තමාහට පිළිගැන්වෙන බාර දූර කාර්යයට ධනාත්මකව ප්‍රතිචාරයක් දෙන්නට මැලි වෙනවා, පැකිලෙනවා. එසේම තමන් ලද කැඳවීම ප්‍රතික්ෂේප කිරීමට මගහැරීමට නොයෙකුත් හේතු සාධක දක්වනවා. මම අර ඉස්සෙල්ලා උදාහරණ දැක්වුවා වගේ. ඊට පස්සේ දිවන් වාසය කරන්නේ මේ දිවසිවරයාව දිරිමත් කරනවා. කොහොමද දිරිමත් කරන්නේ? දෙවිදානෝ දිවසිවරයා සමග සිටන බව කියමින් ඔහුව ධෛර්යවත් කරනවා. මෙසේ සම්විධානෝ ඔහු කළ ඔහු තුල ක්‍රියාකාරී වීමේ මෙහෙවන්නා වීමේ ප්‍රඥාව දුන්නේ කාර්යයේ බැරෑරුම්කමට දෙවියන් වහන්සේගේ සබදියාවද සහයෝගීතාවේද දැක්වීමේ අදහසක් වශයෙන් දිවසිවර කැඳවීම සඳහා යවනු ලැබීම. එනම් කිසිදු කොන්දේසියක් කතාබහක් නොමැතිව තම ප්‍රතිඥාව මතම තම පණිවිඩය ප්‍රකාශ කරන්නට දෙවියන් වහන්සේ යවනු ලබනවා. අන්න ඒකත් ඉතා විශේෂ වගකීමක්. දැන් දෙවියන් වහන්සේ එයාව හොඳට සූදානම් කරලා එයා තුල තිබ්බ අකමැත්ත නැති වෙලා මේ සතුරු සිතින් මේ වගකීම බාරගන්න පිටත් වෙලා යනවා. මෙන්න මේ විදිහට අපිට කරුණු පහක් යටතේ අපිට මේ දිවසිවර කැඳවීම ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔව් අපි දැන් ඊළඟට බලමු යසායා දිවසිවරයාගේ කැඳවීම පිළිබඳ. මේ යසායාගේ කැඳවීම ක්‍රිස්තු පූර්ව 740 ඉඳලා 687 කියන කාල සීමාව තුල තමයි මේ යසායා දිවසිවරයා හිටියේ. ආවේනික වෙච්ච ලක්ෂණ පහයි. දේව දර්ශනයේ හෝ විශේෂ අධ්‍යක්ෂ මේකදී අවධාරණය කරනවා දිවසිවරයා තම කැඳවීම දෙවියන් වහන්සේ වෙතින්ම ලබා ගන්නා බව. මේකදී ස්වාමින් වහන්සේගේ උත්කෘෂ්ඨ භාවයත් දිවසිවරයේ ලබන පුද්ගලයාගේ අසරණ බවත් මෙයින් පෙන්නුම් කරනවා. මෙවන් දර්ශනවලදී දෙවියන් වහන්සේගේ අති උත්කෘෂ්ඨ භාවයත් මහිමාන්විත වැඩ සිටීමත් මේක ගර්ජන වලාකුළු ඝන මීදුම් ඉනල දුම පොළවේ කම්පණය සුළඟ අන්නේ කියන දේවල් ඔක්කොම මේ දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ඨවත් වැඩ සිටීමත් දිවසිවරයාගේ අසරණකමත් පෙන්නුම් කරනවා. මෙසේ කැඳවුම් ලබන දිවසිවරයාගේ පණිවිඩය ඉතාම බලගතුයි, අධිකාරී බලයෙන් යුක්තයි. උදාහරණ සම්ජාන් වහන්සේ දේව මාලිගාවේ වැඩ සිටීම යසායා දර්ශනයක් මගින් තමයි අත්දකින්නේ. ඒකයි යසායා 6
එකේසිත හතරේ දැක්වෙනවා ඔබ මේ පිළිබඳව කියවන්න ඕනේ කියවලා තමයි මේ නෝට් එකත් එක්ක බලන්න ඕනේ එතකොට තමයි හොඳට තේරෙන්නේ ඊළඟට ඉස්සරහට දූත මෙහෙම පැවරීම දිවසේ එක්කෙක් වූ දිවසේවරයාට දානය කරනු ලබන්නේ විශේෂිත වූ දූත මෙහෙවරක් දිවසේවරයාව කැඳවාගනු තෝරාගනු ලැබීම වෙනුවෙන් දේව කැමැත්ත වන්නේ කුමක්දයි පැහැදිලි කිරීම දූත මෙහෙවර බාර දීමේදී ප්‍රකාශ කරනු එමගින් ඔහු යොමු යුතු කාර්ය භාරය කළ යුතු ක්‍රියාදාමය දිව්‍යන් වහන්සේ ඔහු ඉදිරියේ අනාවරණය කරනු ලබනවා උදාහරණ යසායාට පැවරෙන්නේ දැඩි සිත් ඇති හෙබ්‍රව් ජනතාව දැනුවත් කරන්න. ඒ පිළිබඳව යසායා 6 9 සිට 10 දැක්වෙනවා. කැඳවීම බාර ගැනීමට දිවසිවරයා මැලිවීම. අන්න ඉස්සෙල්ලා කියවනේ මැලිය නැහැ කියලා අන්න යසායා මැලි වෙනවා. දිවසිවරයා තමාට පැවරෙන බාර දූර කාර්ය බාර ගන්න මැලි වෙනවා. එය මගහැරීම උත්සාහ කරනවා. මේකට හේතු වනුයේ ජනතාව අසන්නට අකමැති දේ දිවසිවරයාට පවසන්නට සිදුවීමයි. එෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට බොහෝ දුක් වේදනා පීඩා හා ප්‍රතික්ෂේප කිරීම වලට මූණ දීමට සිදුවන බව ඔහු දැනගන්නවා. උදාහරණයක් යසායාසිය අකමැත්ත ප්‍රකාශ කරන්නේ තමාගේ නිසුසු බව කියා පෑමේ මම මේකට සූසු කෙනෙක් නෙමෙයි ඔබ වහන්සේට තේරෙන්නත් බව ගන්නකොට මේවා එකක් තේරෙන්නේ කියලා අන්න ඒ විදිහට තමයි කතා කරන්නේ සාය ඊට පස්සේ අතර දෙවියන් වහන්සේ විසින් දිවසිවරයා ධෛර්යවත් කරනු ලැබීම දුක් කම්කටොළු අර්ජන අපවාද හා අවිනිශ්චිත හැඟීම් වලින් වගකීම් බාර ගැනීමට අකමැති වන දිවසිවරයාව ශක්තිමත් කරන දිව්‍යන් වහන්සේ ඔවුන් සමග වැඩ සිටනා බවටත් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට ධෛර්යය හා ශක්තිය දෙන බවටත් ප්‍රතිඥා දෙනවා. උදාහරණ යසායාගේ තොල් පවිත්‍ර කිරීම. ගිනි අඟුරක් අරගෙන තොලට තියලා තොල් පවිත්‍ර කරනු ලබනවා. යසායා 6:6 සිට 7. ඊට පස්සේ දිවසිවරයාව යවනු ලබනවා. කිසිදු කොන්දේසියක් නොමැතිව සිය ප්‍රතිඥාව මතව දේව පණිවිඩය ප්‍රකාශ කරන්නට දිවසිවරයාව යවනු ලබයි. මෙසේ දේව බලයෙන් සන්නද්ධ වන දිවසිවරයා තමාලද පණිවිඩය ප්‍රකාශ කිරීමට පිටත් වේ. උදාහරණ යසායාව යවනු ලබන්නේ දැඩි සිත් ඇති කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නා ජනතාවක් වෙත. මේ යසායා 6:9 සිට 13 මේ පිළිබඳව සඳහන් වෙනවා. අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ ජෙරමියාගේ කැඳවීම සම්බන්ධ. මේ ජෙරමියා දිවසිවරයා ක්‍රිස්තුපූර්ව 626 580 කාලය තුල තමයි ජීවත් වෙන්නේ. මේ ජෙරමියා දිවසිවරයා පිළිබඳ කැඳවීම සඳහන් වෙනවා ජෙරමියා 1:4 සිට 10. ඒ වගේම 17 වෙනි වගන්තියේ සිට 19 වෙනි වගන්තිය දක්වා. 1. දර්ශනයේ හෝ විශේෂ අත්දැකීම්. ජෙරමියා දිවසිවරයාගේ කැඳවීමේ කතා පුවත ඔව්හා ස්වාමින් වහන්සේ අතර ඇති වූ දෙබසකින් ආරම්භ වෙනවා. දිවසිවරයාට මෞකසෙහි පිරිස ගැනීමට පෙර සිටම තෝරාගෙන ඇති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. 1. ජෙරමියා 1:5 වෙනවා. මේන් අදහස් වන්නේ ජෙරමියා දිවසිවරයෙකු වන්නට නියමව සිටි බවයි. දිවසිවරයෙකු පත්කිරීම තුළ ජාතීන්ගේ ගැලවීම සඳහා වූ නිශ්චිත සැලැස්මක් දෙවියන් වහන්සේ තුළ වූ බව මින් පෙන්නුම් කරනවා. 2. දූත මෙහෙවර. ජාතීන් හට දිවසිවරයෙකු ලෙස පත්කිරීම පිළිබඳ මෙහෙවර 1:1-3 සඳහන් වෙනවා. ඒක ඓතිහාසික පසුබිමක් තුළ තමයි දක්නට ලැබෙන්නේ. එනම් රජවරු තිදෙනුක යටතේ මෙහෙවර ක්‍රියාත්මක කරන්න තමයි දිව්‍යන් වහන්සේ සැලසුම් කරන්නේ.
කැඳවීම බාර ගැනීමට දිවසිවරයා මැලිවීම දිවසිවරයාගේ අකමැත්ත ප්‍රකාශ කරුවේ මූණ දීමට සිදුවේ යයි සිතූ අමාරුකම් නිසාවෙන් විය යුතුය. එය 1 6 සඳහන් වෙනවා. දෙවන්වහන්සේ විසින් දිවසිවරයා ධෛර්යවත් කරනු ලැබීම දූත මෙහෙවර ක්‍රියාත්මක කිරීමේදී දෙවන්වහන්සේගේ සහයෝගය සනාථ කරමින් උන්වහන්සේ දිවසිවරයාව ධෛර්යවත් කරනු ලබන එය 1 7 8 සඳහන් වෙනවා. දෙවන්වහන්සේ අත දිගු කරමින් තම බලය ප්‍රදානය කිරීමත් මුඛය ස්පර්ශ කිරීමෙන් තමන් වහන්සේ සමග ඇති සම්බන්ධතාවයත් ප්‍රකාශ කරනවා. දැන් යසායාගේ තොල පිච්චුවා. මෙයාගේ අත අරගෙන ආ දෙවන් වහන්සේ අත අරගෙන මොකද කරන්නේ? මුඛය ස්පර්ශ කරනවා. සතුරන් ඔහුට විරුද්ධව කොපමණ සටන් කළත් ඔහු පරාජය කරන්නට ඔවුන්ට නොහැකි කියලා සමදන් වහන්සේ ඔහුව ධෛර්යමත් කරමින් එය සනාථ කරයි. දිවසිවරයෙකු යවනු ලැබීම දිවසිවරය යවනු ලැබීම යහපත්ය ගොඩනැගීමටත් අයහපත්ය සුණු විසුණු කිරීමටත් ජෙරමියාව යවනු ලබනවා. සිත් දැඩි වූ පවිතු අයට දඩුවම් සහිත විනිශ්චයක් සිත් හැරෙන්නාට සමාවත් සාමය හා සෞභාග්‍ය ළඟා කර දීමටත් දිවසිවරයා දෙවියන්වහන්සේගේ ප්‍රබල මාධ්‍යයක් වීමට ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙනවා. ඊළඟ අපි කතා කරනවා දිවසිවර එසකියල්ගේ කැඳවීම ගැන. මේ කැඳවීම සිට තුන්වෙනි පරිච්ඡේදය දක්වා වෙනවා. දර්ශනය හෝ විශේෂ අත්දැකීම සිවරයා ඉතා සංකීර්ණ දර්ශනයක් දකින දෙවියන් වහන්සේගේ අභිරහස එයින් සංකේතවත් කරනවා. එය එසකියල් 1:1 සිට 3 සඳහන් වෙලා තියෙනවා. දූත මෙහෙවර පැවරීම කියල් තුලට තුලින් සංකේතවත් කරන්නේ දූත මෙහෙවර දියත් කිරීමට දිවසිවරයා ලබන බලයයි. එය 2:1-7 සඳහන් වෙනවා. කැඳවීම බාර ගැනීමට දිවසිවරයා මැලවීම දිවසිවරයාට පැවරී ඇත්තේ විප්‍රවාසිගතව සිටන දැඩි සිත් ඇති සිය ජනතාවට දේශනා කරන්න. පුරණ්ඩු ජනතාවකට මූණ දීමට දිවසිවරයා අකමැති වෙනවා. එහෙනම් දිවසිවරයා අකමැති වුණාම කොහොමද දෙවන්වහන්සේ දිවසිවරයාව ධෛර්යවත් කළේ? දෙවන්වහන්සේගේ හස්තයේ තුල අකුලන පොතක් අනුභව කිරීම සඳහා දිවසිවරයාට දෙනවා. සාමාන්‍ය හකුන්න ලද ලියවිල්ලක ලියා තිබුණේ ඇතුළත පමණ. නමුත් දෙපැත්තම ලියා ඇති මෙම අස්වාභාවික ලියවිල්ලෙන් අදහස් කරන්නේ එය දේව අනාවරණයන්ගෙන් පිරී ඇති බවයි. එය 2:8-10 සඳහන් වෙලා තියෙනවා. දිවසිවරයා යවනු ලැබීම ඉතා මුරණ්ඩු තද සිත් ඇති කැරලිකාර වංශයක් වන විප්‍රවාසගත ජනතාවගේ මුරණ්ඩු සිත් වෙනුවෙන් මාංශමය හදවතක් ඇති කිරීමට එසකියෙල්ව යවනු ලබනවා. ඔහුව යවනු ලබන්නේ දෙවන්වහන්සේ විරුද්ධව කැරළ ගැසූ ජනතාවක් වෙතද. ඔහුගේ සුවිශේෂී කාර්ය නම් දේව පණිවිඩය ජනතාවට පොදුවෙන් පෞද්ගලිකවත් දන්වා සිටීම. එයට ලැබෙන ප්‍රතිචාරය දිවසිවරයා වග කිය යුතු නොවේයි කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ප්‍රධාන දිවසිවර තුන්දෙනාට අමතරව ඔබට ඉගෙන ගන්න තියෙනවා
දිවසිවර හොසියාගේ කැඳවීම මේ හොසියා කියන එකේ තේරුම සමිජානන් ඔබ මුදා ගන්නාසේක එහෙමත් නැත්නම් සමිජානන් ඔබේ සහයට වටිනාසේක යන්නේ උතුරු රාජ්‍ය වූ ඊශ්‍රායලී වැසියෙකු හොසියා ආමොස් දිවසිවරයාගේ සමකාලීනෙක් වුණා වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කිරීමේ පාපය ගැන කතා කිරීමේදී එම පාපය ගණිකා වෘත්තියක් වෛශ්‍යාකමක් ලෙස උදකින දෙවියන් වහන්සේගේ ආදරය ගැන කතා කිරීමේදී එම ආදරය සෑම වරදක්ම අමතක කර සමාව තින්න කරන මිය යදුණු අතීතය අමතක කර දමා අනාගතයට මුහුණ දීමට සෑම විටම සූදානම්ව සිටින ස්වාමි පුරුෂයෙක්ගේ අසීමිත ආදරයකට සමාන කරන අන්දෙවරුන් ඇදහිම හොසියා දැඩි ලෙස හිලා දකින සිය දේශයේ ඉතිහාසය ඇගෙයිමට ලක් කිරීමට දිවසිවරයා යොදා ගන්නා ඒකකය දෙවියන් වහන්සේගේ අසීමිත ආදරය දිවසිවර හොසියා මනස්ථාපනයේ සඳහා ජනතාව කැඳවනු ලැබුව අතර දෙවියන් වහන්සේගේ යුක්තිය හා සාධාරණත්වයේ වෙතට ඔවුන් යොමු කළා දෙවියන් වහන්සේගේ ආදරය දිවසිවරයා ලෙසද හොසියාව හඳුන්වනු ලබනවා එහෙනම් දිවසිවරයාගේ ආදරයේ දිවසිවරයා කියලා කියන්නේ හොසියා දිවසිවරයාට හොසියාගේ ඉගැන්වීම් වල පදනම වන්නේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් මේ හොසියාගේ බිරිඳ ගොමෙල් සම්බන්ධව විවිධ අර්ථකථන දක්නට ඇතත් ඇය සම සිය සැමියාව අවිශ්වාසවන්ත වී ඔහු අතහැර ගොස් සිටි මෙම කටුක අත්දැකීම දෙවියන් වහන්සේ සිය සෙනඟ අතර ඇති සම්බන්ධය පැහැදිලි කිරීමට හොසියා යොදා ගන්නවා හොසියාගේ ඉගැන්වීම් වලදී විවාහයේ නැවති සංකල්පයේ තුලින් දෙවියන් වහන්සේ හා සිය ජනතාව අතර ගිවිසුම් සම්බන්ධතාවය සංකේතවත් කරනවා. හොසියාගේ දරුවන්ට දෙනු ලබන්නේද සංකේතාත්මක නාමය. ජෙස්රේ දෙවියන් වහන්සේ වපුර්ණසේක. ලෝරුවා අනුකම්පා නොනත්ති. ලෝ අමාන් මාගේ සෙනඟ නොවේ. අන්න වශයෙන් නම් කරමු. ජනතාව දෙවියන් වහන්සේ හැර දමා ගියද දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට නැවත සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අදිස්ථාන කරගෙන සිටන බව එනම් හොසියා 1:1 සිට 11 දක්වා ඒ පිළිබඳව සඳහන් වෙනවා. යාවේ දෙවියන් වහන්සේ සිය ජනතාවට දක්වන අසීමිත ප්‍රේමය මෙහි මූලික තේමාව වෙනවා. යාවේ දෙවියන් වහන්සේ හා ජනතාව අතර ඇතිවන ගිවිසුම ස්ත්‍රියක හා පුරුෂයෙක් අතර ඇතිවන විවාහයක් දැක්වෙන රූපකයෙන් ප්‍රකාශ වෙනවා. දෙවිදු ප්‍රේමයට පිටුපා යමින් බාල් අස්ටාඩ් වැනි දෙවි දේවතාවන් පිටපස යාම ද්‍රෝහිකමක් වන අතර එය දේව දණ්ඩණයට හා උදහසට හේතු වෙනවා. දෙවි සමුදාරන් වහන්සේගේ ප්‍රේමයට ද්‍රෝහි වීම එනම් අවිශ්වාසවන්ත වීම වෛශ්‍යාවෘත්තියට සමාන කර දැක්වීමෙන් පමණක් නොසෑහි තමාගේ ජීවිත යථාර්ථය තුලින්ද ප්‍රබල ලෙස දිවසිවරයා එය පෙන්වා දෙනවා. එහෙත් නැවත හැරී යාම හා සුවේ ලැබීම වැනි හොසියාට ආවේනික වදන් වලින් සිත්තරීම ඇති වී ජනතාවට නව ජීවනයක් ලැබෙනවා. මෙන්න මේ විදිහට හොසියා දිවසිවරයාගේ සුවිශේෂතා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දිවසිවර ආමොස්ගේ කැඳවීම ගැන කතා කරමු. මේ දිවසිවර ආමොස් ජෙරුසලමේ ඉඳලා කිලෝමීටර් 18ක් පමණ දකුණින් පිහිටලා තියෙන තෙකෝවා නැමැති ග්‍රාමයේ වැසියෙකු ලෙස ජීවත් වෙනවා. මෙන්ම අතික්කා වගා කළ ගොවියෙක් වෙනවා.
ඒ පිළිබඳව ආමොස් 1:1-7:14 සඳහන් වෙනවා. ආමොස්ගේ දිවසිවර සේවාව ක්‍රිස්තු පූර්ව 760 දී පමණ දෙවන ජෙරොබෝවම් රජුගේ පාලන සමයේ එනම් ක්‍රිස්තු පූර්ව 767-747 ආරම්භ වෙන්නේ ඇති කියලා හිතනවා. ආමොස් දිවසිවරයාගේ පණිවිඩය ඉලක්ක වුණේ උතුරු රාජධානියයි. උතුරේ වෙළඳාම සරු වීම නිසා ඉහළ සමාජ පන්තියක් බිහි වෙනවා. ඔවුන් දුගී දුප්පතුන් සූරාකෑමට ලක් වෙනවා. ඇති නැති පරතර වර්ධනය වෙනවා. ඉහළ තනතුර දරූ අය සුභෝග භෝගී ජීවිත ගත කරනවා. ඒත් එනේරුන් කම්කරුවන් හා ගොවීන් දිලිඳු අසරණ තත්ත්වයට පත්ව සිටි. මෙම සමාජ පන්ති දෙක අතර පරතරය කැපී පෙනෙන්නට වෙනවා. ඊත වාතාවරණය තුල සොයුරු ජනතාව පීඩණයට පත් කරන අසාධාරණය දේව උදාහසර ලක්වන බව ආමෝස් නිර්භීතව පෙන්වා දෙනවා. මේ නිසාම සමාජ සාධාරණත්වයේ දිවසිවරයා ලෙස ආමෝස් දිවසිවරයාව හඳුන්වනු ලබන අපි කතා කරද්දී ඔහු සමාජ අසාධාරණත්වය හා ආර්ථික අසමානතා දැඩි ලෙස හෙලා දකිනවා. ඔහු ආමොස් 2:6-16 සැගවුණු අසාධාරණත්වයක් ගැන දැඩි ලෙස කතා කරනවා. තවද දිනුදුන් සූරා කෑම ධනය රැස් කිරීමේ අසාධාරණත්වය හා වාණිජ ලෝකයේ අයුක්තිය පිළිබඳව පැහැදිලි කරනවා. එවැගේම 4:1-3, 6:1-7, 8:4-8 තරවාරු එළදරුන් සම්බන්ධ රූපකය අධික සැප සම්පත් විදිමින් සමාරියේ උසස් සමාජයේ කතුම් ගත කළ ජීවිතය ගැන උපහාසාත්මකව ඉදිරිපත් කිරීම. අදම ඔය බයිබල් කොටේෂන් ටික කියවන්න. එසේම සිය රැකියා කටයුතු වලදීද ඊශ්‍රායල් ජනතාව එහි සුද්ධත්වය කෙරසා තබා ඇති බව දිවසිවරයා තවදුරටත් පැහැදිලි කරනවා. මේ ආමොස් දිවසිවරයාගේ කැඳවීමේ තියෙන සුවිශේෂිතා දෙවි සමිඳුන්ගේ අභිමානය සෑම මිනිස් ක්‍රියාකාරීත්වයකම මිනුම් දණ්ඩ වෙනවා. දෙවි සමිඳානෝ ගිවිසුම් ජීවිතයට ජනතාව කැඳවන අතර එයට විරුද්ධ වීම විනිශ්චයේ දැඩි විපාක ලැබීමට හේතු වෙනවා. සමාජ සාධාරණත්වය ගිවිසුම් ජීවිතයේ මත පදනම් වූ ඊශ්‍රායල් ආගමික ප්‍රතිපත්තිවල කැපී පෙනෙන ලක්ෂණයක්. මේ සමාජ වගකීම පිළිබඳ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ ආගම ධර්මයේද. එනං අදහිල්ලේ ජීවිතය තිබිය යුත්තේ දේවමාලිගාවේ හෝ වත්පිළිවෙත්වල නොව සමාජීය වගකීම් ඇති ස්ථානයක කියලා මෙයාගේ ඉගැන්වීම් වල සුවිශේෂීව කතා කරනවා. එහෙනම් අපිට මේ පාඩම යටතේ ඉගෙන ගන්න තියෙන දේවල් එච්චරයි. අපිට පුළුවන් ක්‍රියාකාරකමක් කරන්න. දැන් අපි අපිට ඒ දිස්සනවා ඇති පළවෙනි පේපරට අදාළ මේ පාඩමේ ප්‍රශ්න හතරක් ඔබ දැන් ඉතා ඉක්මනින් ඔය ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න. පළවෙනි ප්‍රශ්නය ලිඛිත නොවන පැරණි හෙවත් පූර්ව දිවසිවරු යනුවෙන් හැඳින්වුවේ කවුරුන්වද? 2. යසායා දිවසිවරයා කැඳවීමේදී දේවමාලිගාවේ අත්තිවාරම සෙලවී දුමෙන් පිරුණු කල හෙතම කුවක් පැවසුවේද? 3. ප්‍රශ්නය ඔසියා දිවසිවරයා විවාහයේ නැමති සංකල්පය තුළ ඉදිරිපත් කරන ආගමික දැක්ම කුමක්ද? 4. දිවන් වහන්සේ විසින් එසකියල් වෙත දිවසිවර ප්‍රදානය කිරීම සංකේතවත් කළේ කුමක් මගින්? ආයිතා එක්පණෙන් පිළිතුරු ලියලා රේස් හෑන්ඩ් කරන්න බලන්න ඉක්මනට.
විශාන්ති රිමාලි අටපුරුන්ද යාට බලන්න ප්‍රශ්නේ නාතාන් එලියා එලිෂා හුල්දා අබීජා මිකායා හොඳයි මේ කට්ටිය තමයි ඔකට වැටෙන්නේ ආබ්‍රහම් ඊසාක් යාකොබ් මොස් නාතාන් එලියා හුල්දා අහියා මිකා ඔන්න ඔය කියන අයගෙන් අටුම ගන්න දෙන්නේවත් නම් මතක් කරලා තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් දෙකක්වත් ලියලා තියෙන්න ඕනේ එහෙම තිබ්බොත් තමයි ලකුණු හම්බෙන්නේ හරි ප්‍රගීෂා පීරිස් ඉන්නවා නේද ප්‍රගීෂා පීරිස් දෙවෙනි ප්‍රශ්නේ කියලා ඔව් දෙවෙනි ප්‍රශ්නේට मंत्र अपवित्रोलती मिनीसेवन अपवित्र तोलती सेनगा कतरे जीवत्न मम शेलभर स्वामी महान से मावे दैसीम दिखि जीवत्न मम सियलु बलति स्वामीन मन रजानन वहांसे मागे दैसिम्म दिटिमि ఏసాయా హై పైస్ నాల్లా తీను ఏమ లివ్వత్ సంపూర్ణే మొగస్ హరి ఎన్న ఓనే ఏమ లివ్వత్ లఫుడు దక హంబెన్ రైట్ తుంగెని ప్రశ్నే ఆ కౌద రేస్ వానితయ దామ దెన్నై मेमकट पना सतूस बलिया दिवस संकल्प इद्रीबाद कन्ना आगमिक दम कुमार मतक मे अभिकरणीक्षण विभाग नेक्षण साधारण කරන්න උත්සාහ කරන්නම් දීලා දින දවස් ගානත් එක්ක හරි පළවෙනි භාගේ නම් දෙවෙනි භාගේ නම් එහෙම කරන්න පුළුවන් නමුත් තුන්වෙනි භාගේ ස්ටෑන්ඩඩ් වැඩි නේ දන්නවනේ ඔයගොල්ලෝ හරි එහෙනම් අපි අවස්ථාව දෙනවා ක්‍රිෂාන්ති රිමාලි කටුනේරිය අන්තරේ දෙන්න පාන තුන්වෙනි බස්තරේ යාවේ දෙවියන් වහන්සේ හා ඊශ්‍රායෙල් ජනතාව අතර තියෙන සම්බන්ධතාවය උත්තරේ හරි යාවේ දෙවි සම්මිඳුන් හා ඊශ්‍රායෙල් ජනතාව අතර ඇති ගිවිසුම් සම්බන්ධතාව එන ගිවිසුම් කියන වචනේ එන්න ඕනේ. ඒකට තමයි සම්පූර්ණ උත්තරේ හරි වෙන්නේ අර විදිහට ලකුණු දෙනවා. නමුත් මේක වැදගත්ම වචනේ ගිවිසුම් සම්බන්ධතාව කියන එක. රයිට් හතරවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඊළඟ රේස් හෑන්ඩ් කරන්න.
मेतन इन रिपीट मेतन इन मे आवृद्धि बाय करना ගිය පාර ලියලා අසමත් වෙලා නැවත මේ පාර තුන්වෙනි භාගයට දෙවෙනි වර පෙනී සිටන අයත් ඉන්නවද සර් මම 2016 ලියලා ආයි කරන කෙනෙක් 16 ඔව් අතන අවුරුදු ගානකට ඉස්සල් ඔව් හරි සිස්ටර් තෙරුණ වීරරත්න කියලා සිස්ටර් කෙනෙක් ඉන්නව නේද සිස්ටර් තෙරුණි වීරරත්න ඉන්නවා සර් සිස්ටර් කියන්න බලන්න හතරේ පස්සේ උත්තරේ ලිව්වද දෙවන්නාසි විසින් SQL වෙත දිවැසිවරය ප්‍රදානය කිරීමේ සංකේතවත් කළේ කුමක් මගින්ද අපි අද කිව්වා जीवमान सत्यान सतर दिनागे दर्शन मगिन उत्तर हम WADUR वर्म कुल विलाप सह लतोने अनुभव कर उत्तर तुना विविध उत्तर तुना उत्तर विलाप ගුගල් ඇප්ලිකේෂන් තාත්‍ය අවල් දවසේ එක්සෑම් තියෙනවා කියලා තිබ්බා නේද? සර් ඇප්ලිකේෂන් එකේ තිබුණේ සැප්තැම්බර් 10 කියලා. සැප්තැම්බර් 10 කියලා තිබුණේ. 10. සැප්තැම්බර් 10 එක්සෑම් තියෙන්නේ නැහැ. කල් ගියා. බොහෝ විට නොවැම්බර් මාසේ තියෙන්න පුළුවන්. මම හිතන්නේ නොවැම්බර් මාසේ වෙයි. සැප්තැම්බර් 10 නයි තාම කෙටි කාලයක් තියෙන්නේ. නොවැම්බර් මාසේ වෙයි. දැන් සැප්තැම්බර් 10 තියෙනවා කියලා හිතාගෙන පාඩම් කරොත් වැඩි හරියයි. ඔය සමහර අය එහෙම කරන්නේ නැහැ නැත්තම්. හරි ඒ හින්දා අද ඉගෙන ගත්ත ටික අද පාඩම් කරන්න. අපිට රෙකෝඩින්ග්ස් හම්බෙයි. යන්නේ රෙකෝඩින්ග්ස් කවදා හම්බෙයිද කියලා. හරි තවත් ප්‍රශ්නයක් බලමු. දිවැසිවර ආමොස්ගේ පුත මගින් ඊශ්‍රායෙලී දෙවි සම්විධානන් හඳුන්වා දෙන ආකාරයන් දෙක ලියා දක්වන්න දෙකක් ලියා දක්වන්න කියන්න බලන්න නදීෂා සෙව්මිනි අවස්ථාවේ උදාකරගෙන කරන්න බලන්න කියන්න බලන්න නදීෂා සෙව්මිනි සාධාරණත්වයේ දෙවිදාන ජනතාවගේ දෙවිදාන ඉතිහාසයේ දෙවිදාන හරි අපි අහලා බලමු රගීෂා පීරිස් සාධාරණත්වයේ දෙවිදාන ඉතිහාසයේ දෙවිදාන ජනතාවගේ දෙවිදාන
සාධාරණත්වයේ දෙවිදානෝ ජනතාවගේ දෙවිදානෝ ඉතිහාසයේ දෙවිදානෝ හරි ඔකෙන් දෙකක් ලැබිපොත් ලකුණු දෙකක් හම්බුන දැන් අපි ඔය කතා කරේ පළවෙනි ප්‍රශ්නෙට ලැබිතයි අපේක්ෂා කරන ප්‍රශ්න ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ඊට පස්සේ ව්‍යුහගත ප්‍රශ්න තියෙනවා එවැයින් ප්‍රශ්න තෝරගන්න එනවා අන්න මේ ව්‍යුහගත ප්‍රශ්නයක් ඔන්න දාලා තියෙනවා දිවස් ඉවර කැඳවීමේ පොදු ලක්ෂණ පහ ලියන්න කියද ලකුණු පහයි ඊට පස්සේ දෙක පාපයට නැඹුරුවන නූතන සමාජය ඉන් මුදවා ගැනීමට දුක් විඳින සේවකයාගේ මරණයේ අරමුණ කිතුනුවාගේ ජීවිත පන්නරයට ඉමහත් පිටිවහලක් වේ උදාහරණ දක්වමින් මෙම අදහස වචන 120 කමන පැහැදිලි කරන්න කියලා තියෙනවා හරිද right එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ඕනේ මේ ප්‍රශ්නෙට මේ සතිය තුල පිළිතුරු ලියන්න පිළිතුරු ලියලා ආන්දා මම හිතන්නේ ඔයගොල්ලෝ තාම WhatsApp group එකක් එම හදලා නැහැ නේද WhatsApp group එකක් හදලා තියෙනවද නැහැ සර් තවම නැහැ ආ හරි එහෙනම් පාස් සුරංගට කියලා එතන ඉන්නවද කොළොම් පදවිය ඇරෙන්න වෙන පදිවලින් සම්බන්ධ වෙච්ච අය ඉන්නවද කොළඹ පරිවි පදවිය ඇරෙන්න වෙන පදිවලින් අලාවත පදවිය එම් ඉන්නවද ඔව් ෆාදර් ආ ඉන්නවා හරි ආ එතුවන් නැහැ පාස් සුරංගට කියලා ඔයගොල්ලෝ WhatsApp group එක කියන්න පාස් සුරංගට කියලා WhatsApp group එකක් හදාගන්න. ඒතර WhatsApp group එකක් හදුවොත් ඒතර ඔබ ලියන පිළිතුරු ඒකට දාන්න ලේසි. ආ එහෙම දාපුවම ඒතර ආදර්ශ පිළිතුරක් පවා ඒකට දාන්න පුළුවන්. ඒ හින්දා ඔබ පාදට කියලා WhatsApp group එකක් ඊළඟ class එකට ප්‍රථම හදන්න. ඒතර එහෙම හදාගත්තොත් ඔබ පිළිතුරු ලියලා තිබ්බොත් ලබන සිකුරාදා වෙනකොට මේකට අදාළ උත්තර ටික අපිට දාන්න පුළුවන් මේ ව්‍යුහගත ප්‍රශ්නෙට. ඒක ඔබ කිතරින්ද ලියන්න. එහෙනම් අපි අද දිනට අමාර කරන්න තමයි බලන්නේ බලමු chat එකේ chat තුනක් තියෙන මොනවාද අහලා තියෙන්නේ කියලා. අන්තිම ප්‍රශ්නේ මට ලියා ගන්න බැරුව ගියා සර්. ආ අන්තිම ප්‍රශ්නේ නැවත දාන්න. බලන්න. හරිද අන්තිම ප්‍රශ්නේ. අන්න දාලා තියෙන්නේ පේනව නේද? දිවස් ඉවර කැඳවීමක පොදු ලක්ෂණ පහක් කියන්න. ඒකේ දෙවෙනි කොටස පාපයට නැඹුරුවන නූතන සමාජය ඉන් මුදවා ගැනීමට දුක් විඳින සේවකයාගේ මරණයේ අරමුණ කිතුනුවාගේ ජීවිත පන්නරයට ඉමහත් පිටිවහලක් වේ උදාහර දක්වමින් මෙම අදහස වචන 120කින් පමණ පැහැදිලි කරන්න. එන ඔබ වචන 120කින් ඔක පැහැදිලි කරන්න ඕනේ. පළවෙනි කොටසත් එක්ක ඔය දෙකට උත්තර දෙකක් කියන්න ඕනේ. හරි. ආ chat එක බලමු chat එකේ මොනවද තියෙන්නේ? ඔව් මේ ප්‍රසන්ටේෂන් එක අපිට ගන්න පුළුවන්ද? පුළුවන්. රෙකෝඩින් එක දායි. හරිද? රෙකෝඩින් එක දායි. රෙකෝඩින් එක දාපම රෙකෝඩින් එක ඇත්තයි. පාස් සුරංගට කතා කරලා අහන්න ඕන රෙකෝඩින් එක කොහෙද දාන්න කියලා. ඒතකොට පාද කියයි රෙකෝඩින් එක දාලා තියෙනවා කියලා අන්න එතනින් ගන්න පුළුවන්. හරි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ටක් ගාලා. නියතාවයෙන් පෙනියන්නේ ප්‍රශ්න කිසිවක් නැති බවයි. එහෙනම් අපි අද දිනට අද වැඩමුළුව අවසන් කරනවා. නැවත ලබන දිනදා 6ට වැඩමුළුව ආරම්භ කරනවා. ලබන සතියේ 6 සිට 8 දක්වා දේශන පැවැත්වෙනවා. එහෙනම් ලබන සතියේ සියලුම දෙනාට ජේසු පීටයි. ජේසු පීටයි සර්. ජේසු පීටයි සර්. ජේසු පීටයි සර්.
thank you sir jaisu bhi sir thank you sir jaisu bhi sir thank you sir jaisu bhi sir